ඊළඟ දරුව මේ දාගන්න මුම් ලෙදන් කියන්නම් ඊළඟ දරුව දැන් අපි මුලින්ම ලිව්වේ ව්‍යාපෘතික ටෙන්ඩර්පත් පිරවීම තමයි කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාණ සමීක්ෂකයාට පැවරලා තියෙන රාජකාරියෙන් ඊළඟ දරුව මේ සඳහා ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ශ්‍රමය හා යන්ත්‍රෝපකරණ ද්‍රව්‍ය ශ්‍රමය හා යන්ත්‍රෝපකරණ කුමන වර්ගවලින් කොපමණ ප්‍රමාණයක් කුමන වර්ගවලින් කොපමණ ප්‍රමාණයක් කුමන වර්ගවලින් කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වන්නේදයි ගණනය කළ යුතුය 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 ආයතරවත් දාලා ලියමු प्रमाण समीक्षक प्रमाण समीक्षक इलाक ඉදිකිරීම කරගෙන යන අතරතුරදී ඉදිකිරීම කරගෙන යන අතරතුරදී ඉදිකිරීම කරගෙන යන අතරතුරදී ඉදිකිරීම කරගෙන යන අතරතුරදී සිදුවන වෙනස්කම් සිදුවන වෙනස්කම් නිවැරදිව තක්සේරු කර සිදුවන වෙනස්කම් නිවැරදිව තක්සේරු කර සිදුවන වෙනස්කම් නිවැරදිව තක්සේරු කර ඊට අදාළ මුදල් පියවා ගැනීමද ඊට අදාළ මුදල් පියවා ගැනීමද මීට අයත් වේ ඊට අදාළ මුදල් පියවා ගැනීමද මීට අයත් වේ ඊට අදාළ මුදල් පියවා ගැනීමද මීට අයත් වේ राइट ये तो बोलता मैं क्या नहीं है माय सामान्य स्थिति में तो मैं हदा हदला दिए दी टेंडर के पुरवाद दी ये कि मुलीम अत्तिवारम कोटे सर अत्तिवारम कोटे सर कुछ चर्बी दम क्या नाम है राइट टेंड है वैन वैन में तो आप पुरवानी इट पासे बीती ना गन कुछ चर्या नो दी इट पासे स्लैब बल्ट कुछ चर्या नो दी इट पासे තමයි එක එක වැඩ වලට වෙන වෙනම තමයි වියදම දාලා ඇස්තමේන්තුවේ තියෙන්නේ. එතකොට එයාලා ගිවීම කරන්නේ පිළිවෙලට. ඒ කියන්නේ අපි හිතමු අත්තිවාරම කියලා. අත්තිවාරම් මේ කොටස කියලා. අත්තිවාරම් කොටසට අර කොන්ත්‍රාත්කරුවගේ ඇස්තමේන්තුවේ තියලා තියෙනවා රුපියල් ලක්ෂයක්. අනේ මෙතන ලක්ෂයක් තියෙනවා. එතකොට ඒ ලක්ෂේ ගෙවීම කරන්නේ මේ කම්පැනියෙන්. මේ කම්පැනි ABC කම්පැනි संपूर्ण मुदल एक कंपनी गुंड गिल मिलियन मिलियन दहन मेजन मिलियन दहन मेज पार प्रमाण समीक्षक समहार अवस्था ऐतिहाकार साधारण हेतु अरे कंपनी की क्यू वैसे हुई अरे आईटी कारों की क्यू वैसे हुई
කොන්ත්‍රාත්කරු කිව්වේ සුවිදමයි කතා කරලා කතාබහ කරලා ඒක විසඳ ගන්න. එතකොට ඒ මුදල් පියවා ගැනීම කටයුතු කරන්න ඕනේ ප්‍රමාණ සමීක්ෂකයා. කොන්ත්‍රාත්කරු ඉන්නවා නම් කොන්ත්‍රාත්කරු වන්ගේ අර ප්‍රමාණ සමීක්ෂකයා තමයි ඒ කොටසින් කොටස හැදුවට පස්සේ මුදල් පියවා ගැනීම සහ අයිතිකරුගේ ප්‍රමාණ සමීක්ෂකයාත් එක්ක සියලුම ගනුදෙනු සම්බන්ධතා තියාගෙන ඉන්නේ. හරි ඒ දිනට තමයි මේ වැඩේ මරා මේ ගහගෙන මරාගෙන හරි මේ සල්ලි පිළිබඳව මුදල් පිළිබඳව කටයුතු ඔක්කොම ටික කරන්නේ. හරිද? එතකොට සල්ලි පාස් කරගන්නේ අර QS තමයි. රයිට්. ඊට පස්සේ අයමත් තරුවක් දාලා ලියන්න. උපකොන්ත්‍රාත්කරුවන්ගේ වැඩවලට උපකොන්ත්‍රාත්කරුවන්ගේ වැඩවලට අදාළ බිල්පත් සකස් කිරීම උපකොන්ත්‍රාත්කරුවන්ගේ වැඩවලට අදාළ බිල්පත් සකස් කිරීම කමාවත් දාන්න. මාසික අතුරු හා අවසන් බිල්පත් සකස් කිරීම හා ඉදිරිපත් කිරීම කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රමාණ සමීක්ෂක සතු වගකීම් වේ. මොකද්ද කිව්වේ? මාසික අතුරු හා අවසන් බිල්පත් සකස් කිරීම හා ඉදිරිපත් කිරීම කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාණ සමීක්ෂක සතු වගකීම් වේ. හරි. එතකොට ඔය වගකීම් ටික තමයි තියෙන්නේ කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාණ සමීක්ෂකට. හරි අපි දැන් බලමු අයිතිකරුගේ ප්‍රමාණ සමීක්ෂකට තියෙන වගකීම් මොනවද කියලා. මාතෘකාවක් දාලා ලියන්න. අයිතිකරුවන්ගේ ප්‍රමාණ සමීක්ෂක. හරි මාතෘකාව අයිතිකරුවන්ගේ ප්‍රමාණ සමීක්ෂක. රයිට්. තරුවක් දාලා ලියන්න. ටෙන්ඩර් කැඳවීම ඒ සඳහා අවශ්‍ය ඉංජිනේරුමය බිල්පත් සකස් කිරීම යන කාර්ය කළ යුතු වෙයි. එතකොට මේ අයිතිකරුගේ ප්‍රමාණ සමීක්ෂක තමයි ටෙන්ඩර් ගඳවන්න ඕනේ. එතකොට ඒ සඳහා අවශ්‍ය ඉංජිනේරුමය බිල්පත් සකස් කිරීම ඒ ඔක්කොම කරන්න ඕනේ අයිතිකරුගේ ප්‍රමාණ සමීක්ෂක. ආයතරවත් දාලා ලියන්න. මතකන්නේ මෙයා තමයි ටෙන්ඩර් කැඳෙව්වේ අර ඩ්‍රෝයින් එක අන්දවල. හරි ඒකට යන වියදම මුලින්ම හොයලා තමයි ඊට පස්සේ අනිත් කට්ටියට දෙන්නේ ටෙන්ඩර් එක දාන්නේ. මේක පුරවලා එවන්න මෙයාට. ඔයාලා කීයක් යනවද මේක? ඔයාලා කීයක් ගන්නවද මේ බිල්ඩින් එක හදන්න? අපේ බිල්ඩින් එක හදන්න කියලා. ආයතරවත් දාලා යන්න. ඉදිකිරීම් ආරම්භ වූ පසු ප්‍රධාන වශයෙන් කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාණ සමීක්ෂක සමග කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාණ සමීක්ෂක සමග
කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාණ සමීක්ෂක සමග සම්බන්ධතා පැවැත්වීම ඔහුගේ කාර්යයයි 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 संबंध पैवती मुगे कार्य आयम तरवदालियन इन अनतुर्व कोंत्रात्कारु विसिन इन अनतुर्व कोंत्रात्कारु विसिन इन अनतुर्व कोंत्रात्कारु विसिन इन अनतुर्व कोंत्रात्कारु विसिन इदिरिपत् करण बिलपत् परीक्षा कर ඉදිරිපත් කරන බිල්පත් පරීක්ෂා කර ඉදිරිපත් කරන බිල්පත් පරීක්ෂා කර ඉන්න අනතුරුව කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කරන බිල්පත් පරීක්ෂා කර ඊට අදාළ ගෙවීම් අනුමත කිරීමද ඊට අදාළ ගෙවීම් අනුමත කිරීමද ඊට අදාළ ගෙවීම් අනුමත කිරීමද ඔහුට අයත් කාර්යයකි ඊට අදාළ ගෙවීම් අනුමත කිරීමද ඔහුට අයත් කාර්යයකි ඊට අදාළ ගෙවීම් අනුමත කිරීමද ඔහුට අයත් කාර්යකි. රයිට් අර මං කිව්වා වගේ අර යම් කිසි කොටසක් වැඩි වුණාට පස්සේ ඊට අදාළ බිල්පත් ඔක්කොම බලලා ඒ ගෙවීම් අනුමත කරන්නේ අයිතිකරුගේ ප්‍රමාණ සමීක්ෂක. රයිට්. මාතෘකාවක් දාලා ලියන්න. අයිති මාතෘකාවක් දාලා ලියන්න. ප්‍රමාණ සමීක්ෂණයේ අවස්ථා प्रमाण समीक्षणे अवस्था प्रमाण समीक्षणे अवस्था पालिनी अवस्था वाली है ना पालिनी अवस्था तमाय अंक एक दाल लिया ना पूर्व कॉन्ट्रात मिनुम पूर्व कॉन्ट्रात मिनुम पूर्व कॉन्ट्रात मिनुम හරි මේක යටතේ ලියන්න ඡේදයක් වගේ යටින් මේක යටතේ ලියන්න පිරිවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා සර් මොකද්ද පූර්ව කොන්ත්‍රාත් පූර්ව කොන්ත්‍රාත් මිනුම 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 පූර්ව කොන්ත්‍රාත් මිනුම ඡේදයක් දෙල ලියන්න පිරිවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා පිරිවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා පිරිවැය ඇස්තමේතු සකස් කිරීම සඳහා පිරිවැය ඇස්තමේතු සකස් කිරීම සඳහා පිරිවැය ඇස්තමේතු සකස් කිරීම සඳහා සැලසුම් චිත්‍ර ආශ්‍රයෙන් 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 ඉදිකිරීම ආරම්භ වීමට පෙර ඉදිකිරීම ආරම්භ වීමට පෙර ඉදිකිරීම ආරම්භ වීමට පෙර ගණනය කිරීමයි ඉදිකිරීම ආරම්භ වීමට පෙර ගණනය කිරීමයි ඉදිකිරීම ආරම්භ වීමට පෙර ගණනය කිරීමයි හරි ඒක අපි කතා කරේ පූර්ව කොන්ත්‍රාත් මිනුම ගැන ඉදිකිරීම ආරම්භ කරන්න කලින් ඇස්තමේන්තුව සකස් කරන්නේ ඒකට තමයි කියන්නේ පූර්ව කොන්ත්‍රාත් මිනුම කියලා අංක දෙක අපර කොන්ත්‍රාත් මිනුම අපර කොන්ත්‍රාත් මිනුම යටතේ ඡේදයක් දාලා ලියන්න ඉදිකිරීම ආරම්භ කළ පසු ඉදිකිරීම ආරම්භ කළ පසු
රූපාන්තයක් දැක්ක වෙනවා හරි කියන්න ඉදිකිරීම ආරම්භ කළ පසු කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීම සඳහා ගෙවීම කිරීම සඳහා ඉදිකිරීම ආරම්භ කළ පසු කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීම කිරීම සඳහා ඉදිකිරීම ආරම්භ කළ පසු කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීම කිරීම සඳහා කරන ලද වැඩ භෞතිකව මැන ගණනය කිරීම කරන ලද වැඩ භෞතිකව මැන ගණනය කිරීම ඉදිකිරීම ආරම්භ කළ පසු කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීම කිරීම සඳහා කරන ලද වැඩ භෞතිකව මැන ගණනය කිරීම භෞතිකව මැන ගණනය කිරීම එතකොට මේ අපර කොන්ත්‍රාත් මෙන්න කියන්නේ මේක අයිතිකරුගේ ප්‍රමාණ සමීක්ෂක තමයි කරන්නේ යම් කිසි කොටසක් දැන් ඉදිකිරීමේ අත්විවරම කොටස කියන්නේ ඒක හැදුවා කියන්නේ ඒක හැදුවට පස්සේ මේක ගණනය කරනවා මේ කොච්චර දිගද මේක හරියට හදලාද එතකොට ඒ ඔක්කොම ගණනය කිරීම කරලා හරියටම ගිය වීදම් බලලා මේ තමයි මෙයාලා ගෙවීම් කරන්නේ එතකොට ඒ කරන මේ ඒක තමයි අපර කොන්ත්‍රාත් මෙන්න ඒ කියන්නේ මේ ඔක්කොම ගණනය කරන්න බෑ සාමාන්‍යයෙන් අර අර ප්ලෑන් එක විදිහට හදලාද ඒ ඔක්කොම මේ අනුමත කරන්න ඒ ගෙවීම අනුමත කරන්න ඒක යා අපර කොන්ත්‍රාත් මෙන්නවා කරලා බලනවා අයිතිකරුගේ ප්‍රමාණ සමීක්ෂක රයිට් හරි රයිට් ඊට පස්සේ මාතෘකාවක් දාගන්න ඇස්තමේන්තු වර්ග ඇස්තමේන්තු වර්ග ඇස්තමේන්තු වර්ග ඇස්තමේන්තු වර්ග කියලා වර්ග දෙක ලියාගමු අංක 1 දා ලියන්න දල ඇස්තමේන්තුව දල ඇස්තමේන්තුව අංක 2 දාලා යටින් ලියාගන්න විස්තරාත්මක ඇස්තමේන්තුව අංක දෙක විස්තරාත්මක ඇස්තමේන්තුව අංක එක දාල ඇස්තමේන්තුව අංක දෙක විස්තරාත්මක ඇස්තමේන්තුව රයිට් මාතෘකාව දාල ලියා ගන්න දල ඇස්තමේන්තුව මාතෘකාව දල ඇස්තමේන්තුව ඒක යටතේ තරු දාල ලියන්න ව්‍යාපෘති සඳහා අරමුදල් සපයා ගැනීම ව්‍යාපෘතිය ව්‍යාපෘති සඳහා අරමුදල් සපයා ගැනීම ව්‍යාපෘති සඳහා අරමුදල් සපයා ගැනීම ආයමතරුවක් දාන්න අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීම අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීම අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීම ආයතරවත් දාල් ලියා ගන්න රක්ෂණ හා බදු කටයුතු 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 ඒතර තරතුරක් දැම්ම තරතුරේ ලිව්වේ ව්‍යාපෘති සඳහා අරමුදල් සපයා ගැනීම අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීම රක්ෂණ හා බදු කටයුතු එහෙම ලියලා ඊට යට රූලින් ඡේදයක් විදිහට පටන් ගන්න ලියන්න ආදිය සඳහා මෙතන කමාවක් දාන්න අන්තිමේ කමාවක් දාලා මෙතන ඡේදයකට පටන් ගන්න ලියන්න ආදිය සඳහා දල ඇස්තමේන්තුවක් සෑහෙයි ආදිය සඳහා දල ඇස්තමේන්තුවක් සෑහෙයි ආදිය සඳහා දල ඇස්තමේන්තුවක් සෑහෙයි ආදී සඳහා දල ඇස්තමේන්තුවක් සෑහි. ඒතර මේ වැඩේට මේ ටික හොයාගන්න දල ඇස්තමේන්තුවක් ඇති. ඒ කියන්නේ මේ මොනාටද දල ඇස්තමේන්තුවක් කියන්නේ මෙහිමයි. එතකොට ඒකේ අර ගඩොල් කැටේ ඉඳන් වියදම ගන්න එකල මේ දල ඇස්තමේන්තුව කරන්නේ. මේක නිකන් දල වශයෙන් නිකන් හිතලා කරන්නේ. තට්ටු 15 බිලින් එකක් නම් මෙච්චර වර්ගඵලයක් ආවා වෙනවා. එතකොට මෙච්චර ගල් වැලි සිමෙන්තියයි මෙච්චර මේ කුම් මෙච්චර බදාම ටිකක් ඇයි ඒකට සිමෙන්ති මෙච්චරයි කියලා නිකන් දල වශයෙන් හිතනවා මේකට මිලියන 15ක් 25 මිලියන 20ක් විතර හරි මිලියන 20ක් විතරයි කියලා දල වශයෙන් කරන්නේ මේක මේ දල ඇස්තමේන්තු කරන්න හේතුව තමයි එකක් තමයි ව්‍යාපෘති සඳහා අරමුදල් සපයා ගැනීම. ඒතර මොකක් හරි ව්‍යාපාරික කටයුත්තේ අයිතිකාරයෙක් නම් එයා බලනවා. එයාට මෙන්න මෙච්චර මේ මෙන්න මෙච්චර ගාණක් දරන්න පුළුවන්ද? හරි මෙච්චර ගාණක් එයාගේ සල්ලි වලින් මෙයාට හදන්න පුළුවන්ද කියලා බලන්න තමයි මේ දල ඇස්තමේන්තු හදන්නේ කීයක් වගේ ඇයිද
මේක හදන්න කීයක් වගේ යයිද අපි ගියක් හරි බලන්න මේ ගිය හදන්න කීයක් වගේ යයිද රයිට් ඒ වගේ ගියක් කීයක් වගේ යයිද කියන අයිඩියාක් ගන්න තමයි මේ දල ඇස්තිමේන්තු හදාගන්න ඒකෙන් එයා ඒකට ඕන මුදල් ටික හොයා ගන්නවා එයා ගාව තියෙන මුදල් වලින් හරි නැත්නම් එයා කොහේ හරි ඩිපොසිට් එකක් දාපු එකක් හරි නැත්නම් එයා මොකක් කොහෙන් හරි බැංකුවකින් ණයට අරගෙන හරි එතකොට එයාට මේ මුදල් අර මුදල් සපයා ගන්න පුළුවන් කීයක් විතර යයිද කියලා දැනගත්තට පස්සේ ඒ වගේම ඊට පස්සේ අර අවශ්‍ය අනුමැතීන් ටිකක් තියෙනවා ගන්න හරිද නගර සභාවෙන් අනුමැතීන් ගන්න ඕනේ ඒ වගේ ආයතන කිහිපෙන් අනුමැති ගන්න ඕනේ ඒකටත් මේ දල ඇස්තමේන්තුව තියෙනවා ඊට අමතරව රක්ෂණය හා බදු කටයුතු හරි රක්ෂණය කරන්න මොන හරි රක්ෂණය කරන්න වගේ දෙයකට නැත්නම් බදු හරි කටයුතු වලට ඒවට මේ දල ඇස්තමේන්තුව මුලින්ම හදලා තියෙන්න ඕනේ රයිට් ඊළඟ මාතෘකාව දාගන්න ඊළඟ මාතෘකාව දාගන්න විස්තරාත්මක ඇස්තමේන්තුව විස්තරාත්මක ඇස්තමේන්තුව විස්තරාත්මක ඇස්තමේන්තුව විස්තරාත්මක ඇස්තමේන්තුව තරුවක් දා ලියන්න ඉදිකිරීම් කටයුතු සුපරීක්ෂණය 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 ආයතරවත් දාලියන් නැටින් ද්‍රව්‍ය ශ්‍රමය හා අනිකුත් අවශ්‍යතාවයන් සපයා ගැනීම 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 ආයතරවත් දාලියන්න මූල්‍ය පරිපාලනය මූල්‍ය පරිපාලනය මූල්‍ය මූල්‍ය කියන්නේ මේ මුදල් මුදල් පරිපාලනය කර ගැනීමට මේ කියන්නේ මූල්‍ය පරිපාලනය අන්තිම තරුව දාන්න කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීම කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීම හරි කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීම අන්තිම තරුව. හරි ඊට පස්සේ යටින් ඡේදයක් දෙලියන්න යට රූලේ. ආදී සඳහා විස්තරාත්මක ඇස්තමේන්තුවක් අවශ්‍ය වේ. ආදී සඳහා විස්තරාත්මක ඇස්තමේන්තුවක් අවශ්‍ය වේ. ආදී සඳහා විස්තරාත්මක ඇස්තමේන්තුවක් අවශ්‍ය වේ. රයිට්. එතකොට මේ විස්තරාත්මක ඇස්තමේන්තුව කියන්නේ අපි අර සම්පූර්ණයෙන් ඇස්තමේන්තුවක් දාන්නේ මේ ඇස්තමේන්තුව කරනවානේ කීයක් මේකට හරියටම කොච්චර ගන්න ජයිද කියලා ටෙන්ඩරේ පුරවද්දීම දාන්නේ ටෙන්ඩරේ පුරවද්දී මේකේ ගඩොල් ගැටේ ඉඳන් වැලි වල ඉඳන් හැම තැනටම යන වියදම් ටික වැඩ කරන කට්ටියට දෙන මේ උදව් අත් උදව් කරවන දෙන ඒවා බාස්ලට දෙන ඒවා එතකොට ඉංජිනේරුව වැඩ බලන කට්ටියට සුපර්වයිසර්ස්ලා දෙන ඒවා ඒ ඔක්කොම බලලා තමයි මෙන්න මේ විස්තරාත්මක ඇස්තමේන්තුව හදන්නේ මේක සැබෑවට යන වියදමට ඉතාමත් ආසන්නයි රයිට් එතකොට මේ ඉදිකිරීම වැඩ සුපරීක්ෂණය. එතකොට ද්‍රව්‍ය අනිකුත් ද්‍රව්‍ය සපයා ගන්න මූල්‍ය පරිපාලනය. සල්ලි පරිපාලනය කරගන්න කොච්චර මේ මෙන්න මේ කොටසට වෙද්දි මෙන්න මෙච්චර වියදමක් ඕන වෙනවා අපිට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එයාලා කියනවනේ අත්විවරම් වැඩ ඉවර කරනවා මෙන්න මෙච්චර දවසක් ඇතුළත. ඒ දවස් 15ක් ඇතුළත ඉවර කරනවා. ඒ දවස් වෙද්දි පේමන්ට් එක ලෑස්ති කරන් ඉන්න ඕනේ මෙයාලට ගෙවන්න. සල්ලි පාස් කරන්න එපා. ඒ වගේ මූල්‍ය පරිපාලනයට ඒ වගේම කොන්ත්‍රාත් කරුවන්ට ගෙවන්න මේ හැම එකටම මේ විස්තරාත්මක ඇස්තමේන්තුවක් අවශ්‍ය වෙනවා. හරිද රයිට් ඔය කරපු වල ඔයාලගේ මාර්ග ගැටලු තියෙනවද හරි ඔය කරපු ටික මොනවා හරි ගැටලු තියෙනවද මේකේ තියෙන මේ ගණන් හදන්න පොඩි කොටසක් තියෙනවා රයිට් අපි ඔක්කොම කරනවා ගණන් හදන්න ඒ රයිට් ඒ වගේ පොඩි කොටසක් තියෙනවා ඔයාලට මේ මූලික දේවල් ටික කරලා යන්නේ
හරි. රයිට්. ගැටලුවක් නෑ නේද? මේ ටිකේ. හරි. චානු ගැටලුවක් තියෙනවද? සසිත්. නෑ සර්. නෑ සර් නෑ. නේ නේ. හරි. මේ අපි හෙට දවල් දෙකම අට කරමු. අද පොඩ්ඩක් මේ වැඩ වැඩි තාම කාලක් නැහැ. මේ අපි මේ හෙට පන්ති කරමු දෙකම අට මේ දවස්වල පොඩි